අන්‍ය කරණය නොවේ නව්‍ය කරණයට පාර කියා දෙන තක්සලාබ සමනල දෙනුම online education අයිබෝවන් කොහමද දුවේ පුතේ දැන් මේ දවස්වල දුවලා පුතාලා බොහොම කලබලයෙන් වැඩ කරනවා වෙන්න පුළුවන් හදිසියෙන් වැඩ කරනවා වෙන්න පුළුවන් ඔලුවට ඉස්පාසුවක් නැතුව වෙන්න පුළුවන් හැබැයි හොඳට බලන්න කල්පනා කරලා දැන් විභාගේ ලඟ ලඟ වෙනකොට අපට වැඩ අඩු වෙනවද වැඩි වෙනවද දැන් මේ ජීවිතේ වෙන දේවල් වල එහෙම නැහැ නේ පුතේ දැන් තාත්තා ගෙදර වැඩක් පටන් ගත්තොත් අපි හිතමු දවස් දෙක තුනක වැඩක් පටන් අරගෙන දැන් කරගෙන කරගෙන එනවා දැන් දවස් දෙකක් වැඩ කරා තව එක දවසයි තියෙන්නේ ඒ කියන්නේ වැඩේ ඉවර වෙන්න එතකොට වැඩ අඩුද වැඩිද එතකොට වැඩ අඩුයි මොකද තියෙන වැඩ කරලා කරලා ඉවර කරලා ගියක් හදන්න පටන් ගන්නවා දැන් ගිය හදන්න පටන් ගන්නකොට ඉදිරියට ගොඩාක් වැඩ තියෙනවා හැබැයි දැන් වැඩ කරලා කරලා ලඟ වෙනකොට ඉවර වෙනකොට එතකොට වැඩ ටිකයි තියෙන්නේ හැමදේම එහෙමයි අම්මා උයන්න පටන් ගන්නවා දැන් උයනවා අන්තිම හරියේදී බැලුවාම තව පොඩ්ඩයි තියෙන්නේ උයන්න හැබැයි අපි විභාගයට තුනේ පන්තියේ හතරේ පන්තියේ ඉඳලා දැන් විභාගයට සූදානම් වුණා දැන් ඔන්න විභාගයේ ළඟයි දැන් වැඩ අඩුද වැඩිද දැන් ගොඩක් අයට වැඩ වැඩි නේද එහෙමනේ වෙලා තියෙන්නේ ඉතින් අපි හිතන්න ඕනේ මොකද්ද එතන වෙලා තියෙන්නේ අපි වැඩ ගොඩ ගහගෙන නේද එහෙම නැත්නම් අපි අවශ්‍ය වැඩයි අනවශ්‍ය වැඩයි තවමත් තෝරා බේරාගෙන වෙන් කරගෙන නැහැ නේද ඒ නිසා දුවේ පුතේ හොඳට මතක තියාගන්න අපි වැඩ කරනකොට අපි කරපු වැඩ ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙන්න ඕන කරන්න තියෙන වැඩ තෝරා බේරා ගන්න ඕන. ඉතින් සමනල දැනුම ශිෂ්‍යත්ව දිනපොත දවසකට පුංචි වෙලාවක් බොහොම සැහැල්ලුවෙන් සතුටින් නිදහසේ කරන්න පුළුවන් වැඩක් කරලා විභාගයට නොවරදින ලකුණක් අපි එකතු කර ගන්නවා. ඉතින් ඒ නිසා මේ දිනවල කෙටියෙන් නමුත් අපි මේ මතක් කරගන්න කරුණු විභාගයේදී ඉතාම වැදගත් වෙන්න පුළුවන්. ඒ නිසා ඉගෙන සෑහෙන අවධානයෙන් ඉන්න අද අපි කතා කරන්නේ ජූලි මාසේ 24 වෙනිදාට නියමිතව තිබුණු ක්‍රියාකාරකම හරි මේවත් අපට සාමාන්‍ය ගමනාගමනයේදී පාරේ යන එනකොට දකින්න පුළුවන් වෙන දේවල්. දැන් බලන්න මේවා දැන් ගොඩාක් වැදගත්ම අදහස තමයි මේ මාර්ග සංඥා ගොඩක් අය හිතන්නේ රියදුරන්ට තමයි අදාළ. ඕන තැනක එහෙම තමයි හිතන්නේ. එහෙම දෙයක් නැහැ. රියදුරන්ටත් අදාළයි. විශේෂයෙන්ම ශිෂ්‍යත්ව විභාගයේදී අපෙන් වැඩිපුරම අහන්නේ රියදුරන්ට අදාළ මාර්ග සංඥාම නෙවෙයි. මොකද හේතුව ශිෂ්‍යත්ව විභාගයේ ලියන වයස අවුරුදු 10ක ළමෙක් මේ මෑත කාලේ වාහනයක් පදවන්න හේතුවක් නැහැ. එහෙම පදවන්නේ නැහනේ. පොඩි ළමයිනේ. එතකොට ළමයි හැටියට පුංචි කාලේ ඉඳලා අපි ජීවිතයට එකතු කරගන්න ඕන හුරුවක් පුරුද්දක් බවට පත් කරගන්න ඕනි මේ ගමනාගමනයේදී පාරේ අනේනකොට අපි ළඟ තියෙන්න ඕනි විනය. අන්න ඒකට තමයි මේවත් අපට දීලා තියෙන්නේ. පාරේ තොටේ අපි දකින අපට ආරංචි වෙන ගොඩාක් රියානතුරු වලට හේතුව රියදුරු මහත්වරුමද නෑ නේද සමහර වෙලාවට මහා භයානක රියානතුරක් සිද්ධ වෙන්නේ පාරේ යන පදිකෙගෙන් වෙන්න පුළුවන් එයා නිසා වෙන්න පුළුවන් පාරේ යන්නේ නායක නොසලකිල්ල ඉතින් ඒව ගැන අපි ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕන එතකොට මේ අපට තියෙන රූපික ප්‍රකාශන අපේ විභාගයටත් ජීවිතයටත් ගොඩක් වැදගත් වෙනවා මේ මාර්ග සංඥාත් එහෙම තමයි අනිත් එක තමයි මේ අපට ඇත්තටම මේ රූපයක් දුර තියා හඳුනා ගන්න පුළුවන් නේ පුතේ රූපයක් අපට දුර තියා හඳුනා ගන්න පුළුවන් අකුරු කියව ගන්න බෑනේ නේද දැන් පාරේ යනකොට තියෙන බෝඩ් එකක උනත් ඔක්කොම බෝඩ් එක කියව ගන්න බෑ අපි ගෙදරට යන බස් එකේ යන පාරේ නම් සමහර බෝඩ් එකක් කියවලා ඉවර වෙන අපිට සතියක් ගේ දවස් කීපයක් යනවා අද කොටසක් කියව ගන්නවා ඊළඟ ගමනේදී ඊළඟ කොටස කියව ගන්නවා ඔහොම තමයි වෙන්නේ ඉතින් මේ වගේ ඊටාම තීරණාත්මක වැදගත් අත්‍යවශ්‍ය පණිවිඩ අකුරු වලින් ලියලා තිබ්බොත් ඒක යනේන වේගයට හෝ යනේන ගමන් තව කෙනෙකුට කියව ගන්න බෑ ඒ නිසා තමයි මුළු ලෝකෙම මේ වගේ රූප සංකේත යොදාගෙන මේ වගේ දේවල් ප්‍රකාශ කරන්න පුරුදු වෙලා තියෙන්නේ දැන් අපිට පේනවා මෙතන රූපික ප්‍රකාශ නැත්නම් මාර්ග සංඥා දෙකක් තියෙනවා එකක් තියෙනවා මේ දුම්රියක් අනිත් එකේ තියෙනවා වැටක් එතකොට මේ දෙකම දුම්රිය හා සම්බන්ධයි පුතලා අහලා ඇති දැකලා ඇති මේ දුම්රිය හරස් මාර්ගවල අනතුරු සිද්ධ වෙනවා මොකද දුම් අපි යන සාමාන්‍ය මහ පාරක තාර පාරක් හරහා දුම්රිය පාරක් යනවා
එතකොට ඒ දුම්රිය පාරේ කෝච්චි පාරේ කෝච්චියක් එනවා නම් මේ සාමාන්‍ය පාර වහනවා දෙපැත්තෙම වහනවා ඒ වගේ තැනක අනිවාර්යෙන් කෙනෙක් ඉන්නවා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයෙක් එතකොට ඒ දෙපැත්තම වහනවා ඒ වැහුවහම අපි දන්නවා දැන් කෝච්චියක් එනවා ඒක යනකම් ඉන්න ඕන මන්නම් දැකලා තියෙනවා ඔය සාමාන්‍ය පයින් යන අය අර පාර වහලා තියෙන ආධාරකේ යටින් රිංගලා යනවා පාපැදි කරුවන් එහෙම යනවා යතුරු පැදි කරුවන් එහෙම යනවා ඒක අනතුරුදායකයි සමහර වෙලාවට ඔය කාර් එකක් ඒ කියන්නේ මෝටර රථයක් වාහනය මෝටර වාහනයක් වගේ හදිසි අන්තිම මොහොතේ යනකොට වෙන්නේ හරියටම අර කෝච්චි පාර පහු කරන හරියදී ඒ වාහනේ නවතිනවා දැකලා ඇතිනේද එහෙම අනතුරු ඕන තරම් වෙලා තියෙනවා ඇයි කෝච්චිය කියන්නේ යකඩ ගොඩක් කෝච්චියේ රෝදත් යකඩ රෝද ඒතුරු කෝච්චි පීලි රේල් පීලි ඒවත් යකඩ එතකොට මෙහෙම කෝච්චියක් එනකොට මහා බර යකඩ ගොඩක් අර පීලි දෙකේ ඇතිල් එනකොට ඒකේ ලොකු කාන්දම් ශක්තියක් හැදෙනවා ඒ කාන්දම් ශක්තියත් එක්ක අපි ඒ වෙලාවේ වාහනයක් මෝටර් වාහනයක් අරන් ගියොත් ඒ මෝටර් වාහනේ එන්ජිම නවතිනවා ඉතින් ඒකේ ලොකු විද්‍යාත්මක කාරණා ගොඩක් තියෙනවා දැනට පුතාලේක තේරුම් ගන්න නිසා ඒ වගේ වෙලාවක කෝච්චි එන්න තව ටික වෙලාවක් තියෙනවනේ අපිට හදිස්සියනේ අපි ඉක්මනින් යමු කියලා එමෙ යන්න හදන එක ඉතාම භයානකයි මාරාන්තිකයි එතකොට දැන් අර කෝච්චි හරස් පාර දුම්රිය හරස් මාර්ගයේ අපේ ප්‍රධාන පාර වහනවනේ සමහර තැන්වල එහෙම වහන්න ගේට්ටු නැහැ අන්න ඒ වගේ තැන්වල මෙන්න මේ සංඥා පූර්වව තියෙනවා එතකොට අපි දැනගන්න ඕනි ගේට්ටුව වහනකම් ඉන්න එපා ගේට්ටුවක් නැහැ මෙතන වහන්න අපි ඒකට කියනවා මොකද්ද ආරක්ෂක නැත්නම් ගේට්ටු රහිත කියලාත් කියනවා ආරක්ෂක ගේට්ටු රහිත දුම්රිය හරස් මාර්ගය එතකොට මෙතන තියෙන්නේ ආරක්ෂක ගේට්ටු සහිත ඒ ආරක්ෂක කියන වචනේ අත්‍යවශ්‍ය නැහැ සහිත දුම්රිය හරස් මාර්ගය හරි මෙතන බලන්න පුතේ දැන් අපේ ළමයි දෙන්නෙක් පාර හරහා යනවා කියන එක තමයි මේ ළමයි දෙන්නෙක්ගේ රූපයනේ තියෙන්නේ මේ විදිහටම ළමයි පොත් බෑග් එකක් කරේ එල්ලගෙන ඉන්න අවස්ථාව දැක්වෙන සංකේත ප්‍රකාශයකුත් තියෙනවා එතකොට මෙහෙම මේකේ දැන් පොත් බෑග් නෑනේ එතකොට අපි මේකෙදි කියන්නේ ළමුන් පාර මාරුවන ස්ථානය මේ විදිහට කහපාටින් තියනවා නම් ඉදිරියෙනි නිල් පාට තියනවා නම් මේ ස්ථානයෙන් පාර මාරු වෙනවා ඊළඟට බලන්න මේක පදිකයන් සඳහා කියලත් පාවිච්චි කරනවා ඒ වගේම පදික මාරුව කියනත් මේක පාවිච්චි කරනවා පදික මාරුව මෙතන මොකද්ද මෙන්න බලන්න වැඩ කරන බව පේනව නේද
මිනිසුන් වැඩ කරන ස්ථානය කහපාට පසුබිමින් තියෙනවා නම් ඉදිරියෙනි ඉදිරියෙනි ඔව් මේ තියෙන්නේ පාපැදි සඳහා නැත්නම් පාපැදි තීරුව කියනත් පුළුවන් පාපැදි සඳහා නැත්නම් පාපැදි මං තීරුව එහෙම කියන්නත් පුළුවන් පැහැදිලි නේද හරි එහෙනම් ඔන්න පුතාල මේ රූපික ප්‍රකාශන සම්මාර්ග සංඥා නම් කරලා ඇති ඒවා නිවැරදිද කියන එක දැන් තහවුරු කරගන්න ඒ වගේම ඒවත් එක්ක විභාගයටත් ජීවිතයටත් එකතු කරගන්න ඕන ඉතුරු කරගෙන තියාගන්න ඕනි අදහස් ගැන සැලකිලිමත් වෙන්න. අපි හෙටත් මුණ ගැහෙමු. සතුටින් ඉන්න පරිස්සමෙන් ඉන්න. සුබ රාත්‍රියක් හැම දිනාටම. ආයිබෝවන්. අපගේ සමනල දැනුම YouTube channel එක අදම subscribe කරන්න.